අද ධර්ම දක්ෂිනාවට වැඩමවවතාලේ ගරු දේශකයන්න් වහන්සේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනංශයේ අංශාධිපති මොරටුව ලුණාව ශ්‍රී බෝධිරාජාරාමාධිපති මහාචාර්ය පූජ්‍යපාද අගලකඩ තිරිසුමන ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් සම්මන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං විරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස් සවන කාලෝ අයං බදන්තා ධම්මස් සවන කාලෝ අයං බදන්තා ධම්මස් සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යතෝ කෝ මානාම බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති එත්තාවතා කෝ මානාම උපාසකෝ හෝති වාසනාවන්ත පින්වත්නි අද සුන්දර වූ දවසක නිමා වෙහි මේ රාත්‍රියේ ඔබ සියලු දෙනාම සැදී පැහැදී නැතෙම් ගුවන් විදුලියට සවන් දෙමින් සූදානම් වන්නේ වෙනදා වාගේම විකාශනය කෙරෙන ධර්ම දක්ෂිනා ධර්ම දේශනාවට අවධානය යොමු කරන්නටයි. ඔබේ ජීවිතය සංසාරය වඩාත් අර්ථවත් තැනක් බවට පත් කරගන්නට ලෞතුරා බුදු කෙනෙකු විසින් ලෝකයට අනාවරණය කරන ලද මේ උතුම් සම්බුද්ධ වචන ඔබට ශාන්තිය පිණිස සැනසිල්ල පිණිස හේතු වෙන බව අපි හැමදාමත් දේශනාව සමාරම්භයේහි සිහිපත් කරනවා. අද ධර්ම දේශනාව සඳහා දායකත්වය උසුලාගෙන කටයුතු කරන්නේ යක්විල බෝගමුව පදිංචි දැනට කුවේත්තේ සේවයේ නියුතු KI සමන් සේනාරත්න මහත්මා විසින් එතුමාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වන ආකාරයෙන් ඔබ හැම දෙනාම මේ ධර්ම දේශනාව තා මුහුදින් ශ්‍රවණය කළ යුතු බව අපි ආරම්භයේම ඔබට සිහිපත් කර සිටිනවා. අද දවස පුරා උදේ පාන්දර පිබිදිනු වෙලේ සිට මේ මොහොත දක්වා විවිධ කාර්යයන්හි ඔබ නියැලෙන්නට ඇතැයි අප කල්පනා කරනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, ඇකී රක්ෂා කටයුතු, එවැගේම ව්‍යාපාරාදී විවිධ දේවල් වල නියැලුණ ඔබ රාත්‍රියේ කැදලි කරා එකතු වෙලා හරියට කුරුළු කූඩුවක ඒ කුරුළු පවුලක් වගේ වැඩි දෙනෙක් මේ රාත්‍රියේ තමන්ගේ දවසේ මෙහෙවර නිමා කරලා තමන්ගේ කැදලි වලට පැමිණිලා රැය පහන් කරන්නට සූදානම් වෙමින් මනස සුවපත් කරගැනීමේලා මේ ධර්ම ශ්‍රවණය කිරීමේ කාර්යයේහි නියැලෙන්නට ඔබ පුරුපුරුදු වී සිටිනවා. ඉතින් ඒ නිසා අදත් මම වෙනදා වාගේම ආශාවෙන් දහම් ශ්‍රවණය කරන, කැමැත්තකින් දහම් ශ්‍රවණය කරන,
සැදි පැහැදි දහම් ශ්‍රවණය කරන ධර්ම ශ්‍රවණෙහි ආදීනම ආනිසංස විඳින හොඳ ධර්ම රසික පරපුරක් වෙනුවෙන් මගේ දේශනාව සිද්ධ කරන්නටයි මා අද දවසෙත් අපේක්ෂා කරන්නේ වෙනදා වාගේම ඔබට නැවත නැවතත් සිහිපත් කළ යුතුයයි මා කල්පනා කරන්නේ නැහැ මගේ දේශනා මාලාව සකස් වී තිබෙන්නේ එක අරමුණක් පෙළගස්වාගෙන ඒ තමා මේ ලෝකේ අපි දෙවියන් එක්ක ජීවත් වෙනවා මං හිතන්නේ මුළු ලෝකෙම බටහිර ලෝකේ බැලුවත් පෙරදිග ලෝකේ බැලුවත් දෙවියන් කියන ඒ පදනම තදින් මුල් බෑගෙන තියෙනවා හැම ආගමකම මූලික හරය දෙවියන් බවට පත් වෙලා තියෙනවා. බුදුදහමේ මේ දෙවියන් පිළිබඳ සංකල්පය අන් හැම දහමකටම වඩා වෙනස්ව සාකච්ඡා කෙරේ. දෙවියන්ට විමුක්තිය බාර නොදුන්නු බුදුදහම ලෝක නිර්මාපකයා හැටියට දෙවියන් පිළිගන්නටද සූදානම් නැහැ. මේ ලෝකය සමාජය සහ මනුෂ්‍යයා පවා පරිණාමවාදී ඵලයක් හැටියට අපේ තථාගත බුදුපියාණන් වහන්සේ අග්ගඤ්ඤ වගේ සූත්‍රයන්හි කරුණු කාරණා අනාවරණය කරලා තියෙන බව බුද්ධිමත් බෞද්ධයන් අතර දන්නවා. ඒ පරිණාමවාදී සංකල්ප බුද්ධියට ගෝචරයි. භක්තියට ගෝචරවන්නේ නැහැ. ඒ අනුව බුද්ධි ගෝචරව පරිණාමවාදී සංකල්පයක් සාකච්ඡා කරන බුද්ධිමත් ජනතාවට දෙවියන් පිළිබඳ සංකල්පයක් බුද්ධිගෝචර සංකල්පයක් ලෙස පිළිගන්නේ කෙසේද ඒ පිළිබඳ අපි හැදෑරීමක් කරන්නේ කෙසේද යන සාකච්ඡාව තමයි මගේ දේශනාවලදී මේ සිද්ධ කෙරෙමින් එන්නේ එහිදී අපේ පදනම උනේ අපි දෙවියන්ගෙන් යදිනවාද අපි දෙවියන්ට වඳිනවාද දෙවියන්ගෙන් අපි වැඳුම් ලබනවාද මෙන්න මේ සාකච්ඡාව තමයි මේ දීර්ඝ කාලයක් තිස්ස දැන් කරමින් ඉන්නේ ඒ නිසා මා පසුගිය කාලයේ පුරාම ඔබට ගොඩනැගුවේ දෙවියන්ගෙන් අපි වැඳුම් ලබන පිරිසක් බවට පත් වෙන්නට නොහැකිද ඒ නිසා වෙනත් ආගම්වල උගන්වන ලෝක නිර්මාණ කරන ලෝකය නිර්මාපකයා වූ දෙවියන් පිළිබඳව නොව බුදුදහමේ උගන්වන සක්‍ර දෙවියන් ආදී සදිව්‍ය ලෝකවල වාසය කරන දෙවි දේවතාවුන් ඒ වගේම අවශේෂ දෙවි දේවතාවුන් මේ ඕනෑම කෙනෙකුගෙන් අපට වැඳුම් ලබන්නට මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙන මනුෂ්‍යයන් වශයෙන් අපට හැකියාව තියෙන්න ඕනේ පුළුවන්කම තියෙන්නට ඕනේ දෙවියන්ට වඩා අපිට හැකියාව තියෙන අය. දෙවියන් යනු තමන් කළ පිනෙන් ලැබූ සම්පත් විඳිමින් වාසය කරන පිරිසක්. මනුෂ්‍යත්වය ඉතා උසස් තත්ත්වයකට පත් කරගෙන කිසියම් සුව විඳින පිරිසක් හැටියට තමයි බෞද්ධ විග්‍රහය. අපි පුරුදු වෙලා තියෙන්නේ හුඟක් වෙලාවට එවැනි දෙවියන් පසුපස ගිහිල්ලා දෙවියන්ට දොහොත් මුදුන් සබා වන්දනා කරලා අපේ දුක දෙවියන්ට කියන්න අපේ සරණ කොට යන්න දෙවියන් සරණ කොට යන්න දෙවියන් පිහිට කොට පවතින්න ඒ විදිහට තමයි ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා තියෙන්නේ දේවාල සම්ප්‍රදාය බුදුදහමෙත් ගොඩනැගිලා තියෙනවා විහාරස්ථාන කේන්ද්‍ර කොටගෙනත් දේවාල සම්ප්‍රදායක් එක්තරා සමාජ පරිණාමීය කාරණාවක් හේතුවෙන් ඇති වෙලා තිබෙනවා. මිනිස්සු සදහවතුන් බැතිමතුන් ඒ දේවාල වෙතට ගිහිල්ලා විවිධ විදියට මල් පහන් ආදිය තබලා පූජාවට්ටි තියලා තමන්ගේ දුක දෙවියන්ට කියලා තමන් යම් යම් අපේක්ෂාවන් තබා ගන්නවා. ආරක්ෂාව ඉල්ලාසි මෙවැනි වටපිටාවක අපි සාකච්ඡා කරන්නේ අපි කිසිවක් අවශ්‍ය නැහැ කියන එක
ඒ කිසිවක් එයින් මේ අහන ශ්‍රාවකයන්ගේ චින්තනයට හානියක් කරන්නවත් ආකල්පයට බාධාවක් කරන්නවත් නෙවෙයි ඔබට බුද්ධිමය ਵਿਚාරයක් විතරක් ඇති කරලා දෙන්න තමයි අපි කල්පනා කරන්නේ ඒ නිසා අදත් මම ඔබට ඊට අදාළ වැදගත් කාරණාවක් විවරණය කරන්න බලාපොරොත්තු වෙනවා දෙවියන්ගෙන් ලැබුම් ලබන කෙනෙක් මොන මොන ගුණ ධර්මවල පිහිටා ක්‍රියාත්මක විය යුතුද මිත්‍යා දෘෂ්ටිකේතු වීමෙන් මිදිලා හොඳ සම්මා දිට්ඨියකින් සමාජය තුළ වැඩ කරන්නේ කොහොමද ජීවත් වෙන්නේ කොහොමද එසේ වීමෙන් අපායගාමී වන එකෙන් මිදෙන හැටි ඒ වගේම සාරවත් වූ විචාරශීලී බුද්ධිමය ජීවන ප්‍රතිපදාවකට අප ප්‍රවේශ වන්නේ කෙසේද කියන තැනට මේ දේශනාවන් ඇසූ ශ්‍රාවකයා යොමු කළා අරගෙන ගියා අද මා එයින් ඔබට යමින් එදා සක්‍රදේවේන්ද්‍රයන්ගේ ප්‍රකාශනය වූ සීලවන්තෝ උපාසකා සක්‍රදේවිඳු මාතලේ දිව්‍ය පුත්‍රයාට කියපු ගාථාවෙහි දෙවෙනි වචනය සීලවන්තෝ උපාසකා දෙවියන්ගෙන් වැඳුම් ලබන තවත් පිරිසක් ගැන මේ කාරණාව තුළ අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා සෙල්වත් උපාසක භාවය ලබාගත් කෙනෙක් සෙල්වත් උපාසක භාවය ලබාගත් කෙනෙකුට මේ ලෝකයේ දෙවියන්ගෙන් කිසිවක් යද යද ඉන්නට ඕනේ නැහැ දෙවියන්ගෙන් පිහිට ආරක්ෂාව ප්‍රාර්ථනා කළ කරමින් ඉන්න ඕනත් නැහැ ඒක ඉතාම පැහැදිලිව අප කියන දේ කිසිම විටක දෙවියන්ට බය වෙන්න එපා දෙවියන් කියන්නේ බිය විය යුතු සංකල්පයක් නෙමෙයි දෙවියන් කියන්නේ යක්ෂයෝ නෙමෙයි දෙවියෝ කියලා කියන්නේ අමනුෂ්‍ය පිරිසක් නෙමෙයි භූතයෝ නෙමෙයි කුම්භාණ්ඩයෝ නෙමෙයි දෙවියන් කියන සංකල්පයට බය වෙන්න ඕනේ සමහර කෙනෙකුට බෙර තුන හතරක් හයියෙන් පහතරට බෙර ගහනකොට පරල වෙන්න පටන් ගන්නවා ඒ තාම දුබල මිනිස්සු තාම දුර්වල මිනිස්සු සමහර විට ගන්ටාර ටිකක් එක සැරේට හයියෙන් ගහගෙන ගහගෙන ගියහම සමහර වෙලාවට ඒකත් පරල වෙන්නට ඇති එහෙම වෙන්නේ මා කල්පනා කරන්නේ මානසික වශයෙන් ඉතාම දුර්වල වූ අත්යකට පත් වෙච්ච අය අපිට පුළුවන් මානසික ශක්තිය දියුණු කරගන්න මානසික මහිමය දියුණු කරගන්න පළමුවෙන්ම මම මා කෙරෙහි විශ්වාසය තියාගන්න ඕන ඒක බිඳවැටුණු තැන මා කෙරෙහි විශ්වාසයක් නැති විට මට වෙන අයකින් කොහොමද ශක්තියක් ලබා ගන්න පුළුවන්ගෙන් මගේ ශක්තිය මමමයි මගේ ශක්තිය මම මට මගේ ශක්තිය තරම් තවත් ශක්තියක් ලෝකෙ තියෙනවද මට පුළුවන් වෙන කෙනෙකුගේ ශක්තිය මගේ ශක්තියක් බවට පත් කරගන්න වෙන කෙනෙකුගේ ශක්තියක් මගේ මේ රුධිරයට එන්නත් කරගන්න මගේ හදවතට තව කෙනෙකුගේ හදවතේ තියෙන ධෛර්යය ගොඩනගා ගන්න එහෙම පුළුවන් වෙන්නේ අපිට වෙන අයගෙන් පුළුවන්කම ලැබෙන්නේ උපදේශන ගන්න ආදර්ශ ගන්න බුදුරජාණන් වහන්සේ කලම සූත්‍රයේදී කිව්වනේ ඔබට ඔබේ සංකල්පය ඔබේ ධෛර්යය ඔබේ ශක්තිය ඔබට පිටකොට ගන්න බැරි නම් මොකද කළ යුතුද අන්‍ය ලෝකයා අන්‍ය සමාජය හැසිරෙන හැටි නිරීක්ෂණය කළ බලන්න කිව්වා නිරීක්ෂණය කරන්නයි කියලා කිව්වේ එතකොට ඔබ දුබලෙක් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඔබ ඔබේ ශක්තියෙන් නැගිටින්න ඔබේ ශක්තිය පිහිට කොට ගන්න ඔබට එසේ බැරි නම් ඔබ වෙන අයගේ පිහිට ඔබේ පිහිට බවට පත් කරගන්නේ නැතුව වෙන අය
නැගිටපු හැටි බලන්න. විනාය පිහිට ලබාගෙන පිහිට තමන්ගේ පිහිට තමන්ට ශක්තිය බවට පත් කරගෙන තියෙන ආකාරය නිරීක්ෂණය කරලා බලන්න. මම හිතන්නේ අන්න ඒ කාරණාව තහවුරු කරලීම සඳහා ඉතාම වැදගත් දෙයක් මම අත්දැක ගලේ. බෞද්ධයන්ට බෞද්ධයන්ට දෙවියන්ගෙන් වැඳුම් ලබන්න නම් ඔබ දුබලයෝ වෙන්න ඕනේ. ඔබ ශක්ති සම්පන්න මිනිස් වෙන්න ඕනේ. ඒ ශක්ති සම්පන්න බව ඇති කරගට යුත්තේ මූලිකවම තමන්ගේ සිතෙහි. සිතින් මේ මිනිස් වැටෙන්නේ සිතින් මේ දුබලයෝ වෙන්නේ මානසික මට්ටමින් දුර්වලයෝ වුණාට පස්සේ කායිකව පිරිහෙන එක වළක්වන්න බෑ. අපි මනසින් තාම ශක්තිමත් මිනිස්සු වෙමු. ඒ මනසින් ශක්තිමත් මිනිස්සු බවට පත් වෙන්න නම් බෞද්ධයෙකු කොයි වගේ කෙනෙක් වෙන්න ඕනද? සක්‍රදේවේන්ද්‍රෝ කියන්නේ උපාසක උපාසිකාවක් වෙන්න. එතකොට මම ඔබ ළඟට ඇවිල්ලා දෙපාමුලට වඳිනවා කියලා නේද සක්‍රදේවේන්ද්‍රෝ කිව්වේ? ඔබ හොඳ උපාසකෙක් හොඳ උපාසිකාවක් වෙනවා නම් මතක තියාගන්න මේ බුද්ධ වචන. මේවා පසුකාලීනව කවුරුත් එකතු කරපු දේවල් නෙමෙයි. අමුතුවෙන් ගැට ගහලා නිර්මාණය කළ යුගයෙන් යුගය එක එක්කෙනාට අවශ්‍ය විදියට ඒක රාශි කරපු දේවල් නෙමෙයි. මේ පළවෙනි සංගායනාවේ සංගෘහිත කළ උතුම් ධර්මය. ඒ ධර්මයේ ඇතුළත් වෙනවා නේද? උපාසක උපාසිකාවක් ළඟට ඇවිල්ලා සක්‍ර දේවේන්ද්‍රයෝ වඳිනවා කියලා බුදුහාමුදුරුවෝ කියපු වචනය. ඒ නිසා අපි මේ වචනය මත පිහිටා වැඩ කරන්න ඕනේ. ඒ නිසා ඔබ හොඳ උපාසකේ උපාසිකාවක් වෙන්න. ඒක තමයි ඔබේ පිහිට. ඒක තමයි ඔබේ ශක්තිය. ඒක තමයි ඔබේ දියුණුව. ඒක තමයි ඔබට සමාජයේ පිළිගැනීම ඇති කරගන්නට තියෙන හොඳම මඟ. බලන්න බෞද්ධයෙකුට මේ වගේ උපාධියක් ලබන්න තියෙනවද? මේ ලෝකේ උපාසක උපාසිකා කියන නම හැර මං හිතන්නේ වෙන අපිට තියෙනවා. විශ්වවිද්‍යාලවලට ගියාම උපාධි ලැබෙනවා. ඒ වගේම ලංකා විශ්වවිද්‍යාලවල පිටරට විශ්වවිද්‍යාලවල නොයෙක් 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 අවසානයේ ආචාර්ය උපාධි දක්වා විවිධ උපාධි ලබන්න පුළුවන්. විශ්වවිද්‍යාලවලින් උපාධි ලබන්න බැරි වෙනකොට සංවිධානවලුත් උපාධි දෙනවා දැන්. ඒ වගේ උපාධි ව්‍යාපාරයකුත් තියෙනවා. මෝඩ මිනිස්සු ඒවටත් රැවටෙනවා. සල්ලි දීලා ගිහිල්ලා මෝඩ උපාධිත් අරගන්නවා. ඒ අර මතක තියාගන්න ඒකත් බරපතල කෙලෙස් ධර්මයක්. ඒකත් ওই මානසික දුබලතාවේ එක හේතුවක්. මරණාධාර සමිතියකින් වුණත් කමක් නැහැ. මොකක් හරි ආචාර්ය උපාධියක් කියලා සාතිකයක් දෙනවා නම් ඒක ඔළුවේ තියාගෙන පෙරහැරෙන් ගමට එන්නට අපේ සමහර මිනිස්සු සූදානම්. ඒක ඒ බරපතල තමන්ගේ මානසික අර්බුදයක් තියෙන්නේ. අපේ හාමුදුරුවෝ පවා ඉන්නවා එහෙම. වික්ෂුන් වහන්සේලාත් ඉන්නවා. තමන්ට විහාරාධිපති හරි වෙන තනතුරට වඩා ඊට වඩා නොගැලපෙන නොසුදුසු අයෙන් වැඩකට නැති සංවිධානවලින් එහෙම ලබා ගන්න දේවල් පසුපස යන. පින්වත්නි, මේ ගැන කියනකොට අපි ඇත්තටම සමාජ විග්‍රහයක් කරන අවස්ථාවක් හේයින් පොඩි කාරණාවක් මෙහිදී මාතෘකාවෙන් පොඩ්ඩක් ඔබට ගිහිල්ලා මම හිතනවා සාකච්ඡා කරොත් හොඳයි කියලා. මොකද අවසානයේ මේක අපේ සාකච්ඡාවට එක්තු කරගන්නත් පුළුවන්. මේ නුසුදුසු තනතුරින් බැබලෙන්නට යෑම තරම් මං හිතන්නේ මුග්ධ භාවයක්. බුදුහාමුදුරුවෝ හිටියනම් ඒ වගේ මුග්ධයන්ට කතා කරන්නේ මෝඝ පුරුෂයෙක්. හිස්මිනිහ. එහෙම හිස්මිනිස්සු අපේ ගිහි පැවිදි දෙපිරිස අතරම ඉන්නවා. මෝඝ පුරුෂයෝ හිස්මිනිස්සු. තමන්ට නොගැලපෙන ආන්න මාන්න පිරිවරාගෙන විතරක් නෙමෙයි, ඒවා නමට මුලට දාගෙන ඒවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරගන්නට මහා දැඟලිල්ල, මහා වෑයම,
සමහර හාමුදුරුවන් වහන්සේලා පව ඉන්නවා අමනාප වෙන්න එපා. එහෙම කියනවට තමන්ගේ නමට මුලින් තියෙන මහා ලයිස්තුව වැඩකට නැති නම්ගම් අර සිරෝමනි මේ සිරෝමනි අර චක්‍රවර්ති මේ චක්‍රවර්ති ඔහොම ඔහොම කියලා කියවන මේ මහා නම්ගම් හැලී ටික හිස් නම් ටික ඒ ටික නොකියුවොත් මං හිතන්නේ දානපලකදී වැඩි ඕනේ මේ ගෙදරක දානෙකට වැඩලා ඒ නම්ගම් හැලී ටික කිව්වේ නැත්නම් උන්වහන්සේගේ හිත හොඳ නැහැ අමනාපල යන උත්සව සභාවකදී ඔක්කොම කියන්නේ ලියුම් කවර එක සමහරට සීල් එක ගහන්න බැරි තරම් මං හිතන්නේ මේවා අපි හරිම මෝග පුරුෂයන්ගේ වැඩ කියලා මම කල්පනා කරනවා ඒ නිසා මං හිතන්නේ භික්ෂුන් වහන්සේට භික්ෂුව කියන උපාධිය ඒ උපාධිය අපිට බුදුහාමුදුරුවෝ භික්ඛු කියලා දුන්නා භික්ඛු ඊට වඩා තව උපාධියක් අපිට තියෙනවා ඒක තමයි උසස්ම උපාධිය මගේ නමට මම කවදාවත් විශ්වවිද්‍යාලයෙන් ලැබਿੱච්ච ආචාර්ය මහාචාර්ය කංගුල පාවිච්චි කරන්නේ නැහැ පූජ්‍ය කියන එක නැතුව ඒක තමයි මට වටින්නේ ඒක මුලට අරගෙන ඊට පස්සේ ඕන කෙනෙක් ඕන එකක් දාගත්තාමයි පූජ්‍ය මම මේ ශාසනයේ පූජ්‍යන් වහන්සේ කෙනෙක් නිසා අපි කල්පනා කරන්න ඕනේ අපිට ලැබිච්ච බික්කු භික්ෂුණියක් නම් බික්කුණි ඒක තමයි අපට ලැබෙන උපාධිය එතකොට ගිහියත්න් වශයෙන් ඔබට ලැබෙන බෞද්ධ කෙනෙකුට ලබා ගන්න තියෙන හොඳම උපාධිය උපාසක උපාසිකා මේක හැල්ලුවට ගන්න එපා මේක හැල්ලු කරලා පාවිච්චි කරන වචනයක් නෙමෙයි සමහර තරුණ කෙනෙක් උපාසක මහත්තයා කියලා එහෙම කිව්වොත් ටිකක් හිත නරක් කර ගන්න පුළුවන් අපේ සමාජයේ තියෙන සංකල්පය තමයි උපාසක උපාසිකා වෙනවා නම් හැටපන් ඉන්නවා හැටින් මෙහා බෑ ඒ එතනම ඒ සංකල්පය තුලම තියෙන දහම නොදැනීම දහම නොදැනීම එතකොට යසකල පුත්‍රයා එදා තෙරුවන් සරණ ගියාම කොයිතරම් උසස් තත්යකට පත් වුණා ඒ නිසා පින්වත්නි වයසක් නෑ දරුවෙකුට උනත් පුළුවන් උපාසක උපාසිකා භාවයට පත් වෙන්න මොකද ඔබ දන්නවා බෞද්ධ සමාජයේ කොටස් හතරයි බික්ඛු බික්ඛුණි උපාසක උපාසිකා සිව්වණක් පිරිස අපි හැමෝම මේ සිව්වණක් පිරිසේ සමාජික සමාජිකාවු ඒ නිසා ඔබේ නමට මුලින් ඔක්කොටම ඉස්සෙල්ලා උපාසිකා කියන ගෞරව නාමය යොදා ගන්න පුළුවන් නම් උපාසක කියන ගෞරව නාමය යොදා ගන්න පුළුවන් නම් අපි මං හිතන්නේ මේ සමාජය තුළ හරිම විශිෂ්ට තත්ත්වයකට ඔබට පත් වෙන්න පුළුවන්. කවුරුත් ඒක හෙලා දකින්නේ නැහැ. කවුරුත් ඒක හීනමානයක් කොට සැලකන්නේ නැහැ. ඒක දීනකමක් විදිහට කල්පනා කරන්නේ නැහැ. හැබැයි ඒ වචනයේ අර්ථ ඒ චරිතය පුරා තියෙනවා. නැත්තම් ඉතින් අපිට ඉන්නේ බොරු උපාසක උපාසිකාවනේ. අද වෙලා තියෙන්නේ බොරු උපාසක උපාසික. ඇත්ත උපාසක උපාසිකාවෝ නැතිකම ඉන්නවා. ඒගොල්ලෝ උපාසක උපාසිකාවන් කියලා පාවිච්චි කරගන්න කැමති නෑ. ඒ නිසා පින්නවත් මේ බොරු උපාසක උපාසිකාවන්ලා එනම් පාවිච්චි කරගනිද්දි සැබෑ උපාසක උපාසිකා භාවය කවරක්ද කියන එක ගැන තේරුම් අරගන්නට මේ දේශනාවෙදී උත්සාහ කරන්නේ. ඒක නිසා තමයි මම මාතෘකා කළේ මහා නාම සූත්‍රය. හුඟක් ජනප්‍රිය සූත්‍රයක් බුදු දහම පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනයි මහානාම ශාක්‍ය පුත්‍රයා විසින් අහපු ප්‍රශ්නයකට බුදුරජාණන් වහන්සේ විසින් දෙන ලද මේ පිළිතුර හොඳ ආකාරව හඳන්නෝ මහානාම ශාක්‍ය පුත්‍රයා විමසුවේ කුමක් බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේගේ ශාසනයේ උපාසක උපාසිකාවෝ කවරුද ඔවුන් හැඳින්ගන්නේ කෙසේද ඒක තමයි මහානාම ශාක්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේකින් අහපු ප්‍රශ්නේ බුදුහාමුදුරෝ ඊට දීපු පිළිතුර යතෝකෝ මහානාම මහානාමය යම් කිසි දවසක ඉඳන් යමෙක් බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති යමෙක් බුදුන් සරණ යයිද ධම්ම සරණයයිද
සංගුම් සරණයයිද එත්තාවතාකෝ මහානාම උපාසකෝ හෝති මහානාමය එපමණකින්ම මම ඔවුන් උපාසක හෝ උපාසිකාවන් ලෙස හඳුන්වනවා ආන්න ඒකයි පින්වත්නි බෞද්ධයෙකුට ලබා ගන්න තියෙන උතුම්ම උපාධි නාමය උතුම්ම ගෞරව නාමය උපාසක උපාසිකා ඒක නිකන් නමට මුලට එකතු කරගන්න බෑ ඒක කොහොම කරගත යුතුද කියලා මේ මහා නාම සාක්‍ය පුත්‍රයාට බුදුරජාණන් වහන්සේ වදාළා තෙරුවන් පිහිට කොට පැවතීම තමයි උපාසක උපාසිකාවක් වෙන්නට තියෙන මඟ ඒ නිසා තෙරුවන් පිහිට කොට පැවතීම තෙරුවන් තමන්ගේ එකම සරණ කොට පැවතීම දැන් එහෙම පවතින නම් තෙරුවන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඔබට තියෙන්න ඕන මං හිතන්නේ දහම් පාසල් යන දරුවෙකුගෙන් ඇහුවොත් සූවිසි ගුණ කියන්න කියලා සූවිසි ගුණ මොනවද සූවිසි ගුණ පිළිවෙලට කියාගන්න පුළුවන්ද කියන සැකය අපට තියෙනවා පිළිවෙලට කියාගන්න පුළුවන්ද සූවිසි ගුණ මොනවද සූවිසි ගුණ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ නමය ධර්ම රත්නයේ ගුණ 6 සංඝ රත්නයේ ගුණ 9 මේ කියන සූවිසි ගුණ පිළිවෙලින් අවබෝධයෙන් කෙනෙකුට සාකච්ඡා කරන්න පුළුවන් නම් ඒ ගැන හිතන්න පුළුවන් නම් ඒ ගැන අවබෝධයක් ඇති කරගන්න පුළුවන් නම් ආන්න ඔහු තමා බුදු සසුනේ උපාසක උපාසිකාව බවට පත් වෙන්නේ එතකොට මට මතකයි අපේ ගෞරවාර්ථ ගංගොඩවිල සෝමහාමුදුරු පාසලකට වැඩම කරලා ළමයින්ට නමස්කාරය කියන්න කියලා කිව්වා ළමයි ගිරා පොතක ආමන්ත්‍රණයක් හැටියට නමස්කාරය හයියෙන් කියාගෙන ගියා සෝමහාමුදුරු ඉක්බිතිව මොකද කළේ ළමයින්ට කිව්වා දැන් කිව්වේ තේරුම කියන්න එතකොට මා එතන සිටි නිසා මා දන්නේ කිසිම ශිෂ්‍යයෙකුට නිවැරදිව නමස්කාරය අර්ථකථනය කරන්න බැරි වුණා නමස්කාරය අර්ථකථනය කරන්න බැරි වුණා පින්වත්නි කල්පනා කරලා බලන්න උඟා අපට වෙලා තියෙන්නේ මේ හේත වාචිකය අද වුණත් පින්වත්නි පන්සිල් ගන්න නමස්කාරය කියන්න කියලා කිව්වාම ඔබ එය සිද්ධ කරන්නේ අවබෝධයෙන්ද නැද්ද මොන දේවල් ඔළුවේ තියාගෙනද මොන දේවල් කල්පනා කර කරද සමහර අය ඒ අතරේ දොහොත් මුදුනේ තියාගෙන දුරකථනයේ දිහා බල බල ඔඩොක්කුවේ තියාගෙන දුරකථනයේ දිහා බලන ඒ විදිහට තමයි ඒක කරන්නේ එතකොට අනිත් එක තමයි මුමුණන නිකන් මුමුණන මං හිතන්නේ නමස්කාරය ශබ්ද නගා කියන්න ඕන දොහොත් මුදුනේ තබාගෙන ශබ්ද නගා කියන්න ඕන ඒ සජ්ජායනය නිසාම ඉබේම වගේ ශ්‍රාවකයා බුද්ධ ගෞරවයෙන් ප්‍රහර්ෂයට පත් වෙනවා බුද්ධ ගෞරවයෙන් ලොකු සතුටකට පත් වෙනවා ප්‍රීතියකට පත් වෙනවා එතකොට එතන අර බුද්ධාලම්බන ප්‍රීතිය කියන ඇති කරගෙන තමයි අනතුරුව ඒ බුදුන් සරණ යාම කරන්න එදා අපේ සෝමහාමුදුරුව මොකද කළේ ඉන්පස්සේ පන්සිල් දුන්නේ නැහැ සෝමහාමුදුරුව මුළු පැය පුරාම ඒ ළමයින්ට නමස්කාරය කියලා දීලා අන්තිමට ආයි නමස්කාරය කියන්න කියලා පන්සිල් දීලා ධර්මාසනෙන් පැස්සේ අන්තිමට තමයි පන්සිල් දුන්නේ මොකද අනවබෝධයෙන් සිටින පිරිසකට අඩුම වශයෙන් නමස්කාරයේ අර්ථයවත් හොඳට තේරුම් ගත්තේ නැති පිරිසකට ඉන් ඔබට දහම් දෙසීමේ බලක් නැති බව උන්වහන්සේ දැක්කුවා ඒ නිසා උන්වහන්සේ ඒ කියපු දේ අදටත් අපට කොච්චර වටිනවද කියලා මට හුඟක් වෙලාවට මතක් වෙනවා ඒ නිසා පින්වත්නි උපාසක උපාසිකාවක් බවට පත් වෙන්නට ඔබ
මූලිකවම නමස්කාර පාඨය කියන්නේ කුමක්ද? ඒක කීමේ අර්ථය මොකද්ද? තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අරහතු සම්මා සම්බුද්දස්ස. දැන් මෙතන අරහත් කියන ගුණය භගවතු කියන ගුණය ඒවා අපි ඒවට පිවිසෙන්න ඕනේ. භගවතු කියලා කියන්නේ අර ඒකේ වචනාර්ථය භාග්‍යවන්ත වූ බුදුරජාණන් වහන්සේ කියන එක නොයි. භග්ග රාග, භග්ග දෝෂ, භග්ග මෝහ. රාගයේ බිඳපු, ද්වේෂයේ බිඳපු, මෝහයේ බිඳපු මාගේ තථාගත බුදුපියාණන් වහන්සේ. එතකොට කොහොමද රාගයේ බින්දේ? කොහොමද ද්වේෂයේ බින්දේ? කොහොමද මෝහයේ බින්දේ කියන එක තමයි මෙතන තියෙන අවබෝධය. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ කවරෙක්ද කියන ගෞරවය අපේ සිතට දැනෙනවා. එහෙම දැනෙන්නේ හොඳ උපාසක උපාසිකාවකට විතරයි. එතකොට බොහොම කල්පනා කරලා බැලුවොත් නමස්කාර පාඨයෙන්ම ඔබට ඔබ උපාසකෙක්ද උපාසිකාවක්ද කියලා අවබෝධ කරගන්න පුළුවන්. අපේ රටේ සිටින බෞද්ධයන්ගෙන් කී දෙනෙක් එතකොට උපාසක උපාසිකාවන් භාවයට පත් වෙලා තියෙනවද නැද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. එනිසා දෙවියන්ගෙන් වැඳුම් ලබන්නට සූදානම් වෙන කෙනෙක්, ඒ වගේම බෞද්ධ සමාජයේ ලබන්න පුළුවන් උත්කෘෂ්ඨම නාමය උපාසක උපාසිකා නාමය නම් ඒ ලැබීම සඳහා පළමුවෙන්ම නමස්කාරය පිළිබඳ අවබෝධය ඇති කරගන්න ඕනේ. ඊළඟට බුදුන් සරණ යනවා කියලා කියන්නේ, දහම් සරණ යනවා කියලා කියන්නේ, සඟුන් සරණ යනවා කියන්නේ කොයි විදියට කළ යුතු කාර්යයක්ද? බුදුරජාණන් වහන්සේ සරණ යන. සරණ යෑම කියනකොටම එතන වෙන සරණක් නැත. මට මාගේ බුදුරජාණන් වහන්සේගේ සරණම පමණයි කියන අදහස චින්තනය තමා තුළ ගොඩනැගෙන්න ඕනේ. ඇයි බුදුරජාණන් වහන්සේ සරණ යන්නේ? අපිට මේ ලෝකේ අපේ සාස්ෘවරයා හැර වෙන සරණ යන්න කෙනෙක් නැහැ. ඒ තරම් උතුම් ගුණ මහිමයෙන් අපේ සාස්ෘවරයා පිරිපුන් නිසා. ඒ ගුණය කොයිතරම්ද කියලා මං හිතන්නේ කාටවත් කියලා ලියලා අවසන් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. මා බොහෝ විට කියන්නේ පූජාවලිය ලියපු බුද්ධ පුත්‍ර හාමුදුරුවෝ කියලා තියෙන්නේ කුරුල්ලෙකුගේ පියාපතකින් අහස් කුස වසාලිය නොහැක්කාසේ. කුරුල්ලෙකුගේ පියාපතකින් මුළු අහස කවදාවත් වසාලන්නට මුළුමනින්ම වහන්නට හම්බෙන්නේ. අපි කුරුල්ලෙකුගේ පියාපතකින් අහසේ මොනතරම් කුඩා ප්‍රදේශයක් ආවරණය වෙන්නේ. යෝද පියාපත් තියෙන රාජාලයෙකුගේ හරි ඊටත් වඩා ලොකු කුරුල්ලෙකුගේ හරි ලෝකෙ ඉන්නවා නම් ඒ කවර කුරුල්ලෙකුගේ හෝ කවරතරම් යෝද පියාපතකින් හෝ වැසෙන්නේ අහස් කුසේ තාමෝ ස්වල්ප ප්‍රදේශයක්. හරියට බුද්ධ පුත්‍ර හාමුදුරුවෝ කියනවා මෙවැනි කුරුළු පියාපතකින් අහස් කුස වසාලිය නොහැක්කාසේ බුදු ගුණ කවදාවත් ලියා කියා ගයා අවසන් කළ නොහැකිය, නිමා කළ නොහැකිය. එතකොට හිතලා බලන්න බුදු හාමුදුරුවන්ගේ ගුණ සමුදාය රාග ද්වේෂ මෝහ ප්‍රහීණ කළ නිසාම පමණක් නොයි ඔය නව අරහාදී බුදු ගුණවල එන දේවල් 84,000 ධර්මස්කන්ධය සාකච්ඡා කරනකොට ඒ ඔස්සේ ඉස්මතු වෙන බුදුරජාණන් වහන්සේගේ සිරිතු මහා කරුණාව, ඒ වගේම මහා ප්‍රඥාව, සීල සමාධි විමුක්ති ඥානය, ඒ සියල්ල විමසා බලනකොට මේ ලෝකේ වෙන කවර මිනිසෙකු හා බුදුරජාණන් වහන්සේ සම කරන්න බෑ. අසම සම බුදුරජාණන් වහන්සේ අසම සමයි, සමාන කළ නොහැකි. කවරම සාස්ෘවරයෙකුටවත් ලෝකෙ පහළ වෙච්ච කවරම මිනිසෙකුටවත් සමාන කළ නොහැකි නිසා බුදුරජාණන් වහන්සේ අසම සමයි.
එවැනි අසමසම ශාස්ත්‍රවරයෙකු තමයි මම සරණ යන්නේ. එහෙම හිතනකොට හිතට දැනෙන්නේ මොනවාද? අන්න ඒක තමයි වටින්නේ. හිතට දැනෙන්නේ මේ ලෝකයේ අපේ සිත් නසන සිත්වල එන සිතුවිලි දූෂිත කරන රාගය, ද්වේෂය, මෝහය මේවා යටපත් කරගන්නට අපට බුදුගුණ මෙනෙහි කිරීමෙන් පුළුවන්කම ලැබෙනවා. මේ ගැන අබෞද්ධ උගතෙක් කරපු හොඳ ප්‍රකාශයක් තියෙනවා. අබෞද්ධ උගතෙක්. ඒ තමයි ලංකාවේ හිටපු මර්සලිනු ජයකොඩි පියතුමා. එතුමා බුදුදහමට බොහොම සම්බන්ධ කෙනෙක්. එතුමා ලියලා තියෙනවා ගිය කිය හැම තැනක වෙහෙරක් පෙනියන් වෙහෙරක් නැති තැනක වෙහෙරක් පෙනියන් ඉන් එන පණිවිඩය නුවණට දැනියන් දුටු දුටු හැම විටදි සිත සිල් ගැනියන් බලන්න අන්‍යාගමික පූජකවරේ බුදුරුව පිළිබඳව කරපු වැදගත් ප්‍රකාශනය. එතුමා ගේ ප්‍රාර්ථනාව වුණේ යන යන හැම තැනක විහෙර. විහෙර කියන්නේ මොකද්ද? විහාරය. විහාරය කියන්නේ බුදුහාමුදුරුවෝ මේ ලංකාවේ කවර තැනක ගියත් බුදුරුවක් පෙනෙන්න ඕනේ කියලා තමයි එතුමා ප්‍රාර්ථනා කළේ. විහෙරක් නැති තැනක විහෙරක් තනියන්. විහාරයක් නැති තැනක බුදුරුව නැති තැනක රටේ කුලේ හරි තැනක බුදුරුව ඉදි වෙන්නට එතුමා ප්‍රාර්ථනා කළා. ඉන්න පණිවිඩය නුවණට දැනියන්. ඒකින් කියවෙන දේ ඥානවන්ත මිනිසුන්ට දැනෙන්න ඕනේ කියලා තමයි මාචලින් ජයකොඩ පියතුමා කියන්නේ. මොකද්ද ඥානවන්තයන්ට දැනෙන්න ඕනේ? දුටු දුටු හැම විටදී සිත සිල් ගැනියන්. සිත සිල් ගන්වන්නට ඕනෑ කියන එකයි. සිත සිල් ගන්වන්නට හැකි වෙනවාය කියන එකයි. අපි මේක තේරුම් අරගෙන තියෙනවද කියලා නිකමට හිතලා බලන්න මේ අහන ශ්‍රාවක පිරිස. අපි ගෙදර බුදුරුවක් තියාගෙන තියෙන්නේ මොකටද? අපි පන්සලේ බුදුරුවක් නිර්මාණය කරගන්නේ මොකටද? සමහර කෙනෙක් හන්දි හන්දි ගානේ බුදුරුවක් නිර්මාණය කරගන්නේ මොකටද? සමහර කෙනෙක් නම් ආවට ගියාට බුදුරුවක් පොහේ තියාගෙන කිසිම සැලකිල්ලක් නැතුව කිසිම ගෞරවයක් නැතුව එහෙම තියෙනවා. පින්වත්නි, බුදුරුව අපිට අවශ්‍ය වෙන්නේ ඒ බුදුරුව දෙස බලාගෙන ඉන්නකොට ශ්‍රද්ධාවන්තයාට පුළුවන්කම ලැබෙනවා තමන්ගේ සිතෙහි සංයමයක් ඇති කරගන්න. මසලින් ජයකොඩි පීතුමා කිව්වේ සිත සිල් ගන්වනවා කියලා කිව්වේ සිතේ සංයමය ඇති කරගන්නවා කියන එක. සිතේ සංයමය ඇති කරගන්නවා කියන්නේ මොකක්ද? සිතට රාගය දෙන්න දෙන්නේ නැහැ, ද්වේෂය දෙන්න දෙන්නේ නැහැ, මෝහය දෙන්න දෙන්නේ නැහැ. රාග ද්වේෂ මෝහ නැති කරගන්නට කොයි තරම් බුදුරුවක් උපස්තම්භක වෙනවද අපේ ජීවිතේට කල්පනා කර බලන්න. ඒ නිසා තමයි අපි හැම වෙලාවෙම කියන්නේ ඔබේ ගෙදර කොහෙද බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. ඒ බුදුරුව ඕනෑම බෞද්ධ ගෙදරක තියෙන්න ඕනේ. ප්‍රධාන උළුවස්සෙන් ගෙට ගොඩ වෙනකොටම දැසට පේන්නට ඕනේ පළමු රුව බුදුරුව වෙනවා නම්. ආන්න එතකොට ඉබේම සිත සිල් ගන්වන්නට බැරිද? සමහර කෙනෙක් මේක හරියට කල්පනා කරන්නේ නැහැ නේද? එකෝ මුල්ලක, එහෙම නැත්නම් කාමරයක, එහෙම නැත්නම් මිදුලි කුටියක. එතන මේ හැම තැනකටම වඩා ඉතාම සුදුසුම තැන ඔබේ ශාලය. ඔබ ගෙට ගොඩ වදින විටම ඔබේ දෑසට බුදුරුව අලංකාර බුදුරුවක්, කලාත්මක බුදුරුවක් ඔබේ දෑසට පෙනෙන්නට තිබෙනවා නම් ඔබ ඒ බුදුරුව දෙස දෙන යොමු වන විටම ඔබේ සිතේ තිබෙන තරහ ගතියක්, කේන්ති ගතියක් ඒවා සමනය කරගන්නට ඔබට හැකියාව ඇති වෙනවා.
ඒ තමයි උපාසක ලක්ෂණය. ඇත්තටම ගෙදරකට ගොඩ වුණාම හුඟ දෙනෙක් කල්පනා කරනවා ගෙට ගොඩ වෙන උළුවස්සේ සීවලි මහරහතන් වහන්සේගේ රූපය එල්ලා තබා ගන්න. ඒකත් අපේ සංස්කෘතික ලක්ෂණයක් වෙලා තියෙනවා. බුදුහාමුදුරන්ට වඩා මේ සීවලි හාමුදුරන්ට ගෞරවයක්. බුදුහාමුදුරෝ කාමරේ සීවලි හාමුදුරෝ දොරටුවේ. එතන ඇත්තටම තියෙන්නේ ලෞකික පරමාර්ථයක්. මොකද අපේ බුදුසමය උගන්වනවා සීවලි මහරහතන් වහන්සේ කියලා කියන්නේ ප්‍රත්‍යලාභීන් අතර අග්‍රස්ථානය ලැබුවලු. හැමෝම අහලා තියෙනවානේ දැන් බුදුහාමුදුරන්ට සමහර අවස්ථාවල දානමාන අහිමි වුණානේ නැති වුණානේ දාන දෙන්න කියලා ආරාධනා කළ නොදී ඇරිය. සමහර කාලවල දාන ලැබුණෙම නැහැ. හැබැයි සීවලි හාමුදුරුවෝ හිටපු කිසිම තැනක කිසිම ප්‍රත්‍යපහසුවක් අඩුපාඩු නැහැ. ඉතින් අපේ අහලක් තියෙනවා බුදුහාමුදුරුවෝ දුෂ්කර ගමන් බිම යනකොට ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවලු ආනන්දේ සීවලිත් අපි සමග ඉන්නවාද කියලා. ඒ කියන්නේ සීවලි හාමුදුරුව වැඩි නම් අනිවාර්යයෙන්ම බුදුහාමුදුරුවන්ටත් ලැබුණා. සත්‍යයි. ඉතින් අර ඒ සංකල්පයේ මුල් කරගෙන අපේ පැරණි මිනිස්සු සීවලි හාමුදුරුවන්ගේ පින්තූරයක් අනිවාර්යයෙන්ම ගෙදරටුවේ ගහගත්තා. මොකට ගෙදරට සම්බන්ධයි. සීවලි හාමුදුරුවන්ට ආදරේ නෙමෙයි සීවලි හාමුදුරුවන්ගේ ගුණයෙන් සමන්ත සම්පත් ලබා ගන්න. අඩුපාඩු නැති කරගන්න. මං හිතන්නේ ඒකත් හොඳ පරමාර්ථය ඇතුළු කරන වැඩක් නෙවෙයි. සීවලි හාමුදුරුවෝ තියෙනක හොඳයි. ඒකට අපි නිග්‍රහ කරන්නෙත් නැහැ. එහෙම ගහගෙන ගියට වැරද්දකුත් නැහැ. ඒකේ අරමුණ ඉතර පිරිසිදු නැතිකම තමයි ප්‍රශ්නය. හැබැයි බුදුරුවට අපි ප්‍රධානත්වය දෙන්නද ඕනේ කියන එක තමයි මම කියන්නේ. ඒක තමයි උපාසක උපාසිකාභාවය කියන්නේ. අර ඕනම ඔය බුදුරුව කෙරෙහි සැලකිල්ලක් නොදක්වන අයත් සීවලි රුවට වැඩි සැලකිල්ලක් දක්වනවා. එතකොට එතන උපාසක උපාසිකාභාවයක් තියෙනවා. නිසා උපාසක උපාසිකාභාව ඇති කරගන්න නම් බුදුරුවට ප්‍රමුඛ ස්ථානය දෙන්න ඕනේ. බුදුරුව පමණක් මදි. බුදු ගුණ හැම වෙලේම සිතෙහි රඳවාගෙන හදවත පෝෂණය කරගන්නට ඒ බුදු ගුණ වලින් සැනහෙන්නට අල්පනා කරා. ඒක තමයි මර්සලින් ජයකොඩි පියතුමා කියන විදිහට අපේ සිත සංසුන් කරගන්නට තියෙන පළවෙනි මාර්ගය. එහෙනම් ඔබ හොඳ උපාසක හොඳ උපාසිකාවක් නම් බුදුරුවට ඔබේ නිවසේ අන් හැම දෙයකටම වඩා ප්‍රධානත්වය දී කටයුතු කරන්නට ඕනෑ. දෙවනි එක තමයි මෙහිදී බුදුහාමුදුරුවෝ මහානාම උපාසකයාට උපාසකතුමාට කිව්වේ ධම්මං සරණං ගතෝ හෝති. ධර්මයක් පිළිපදකොට පතන් පවතින්නට ඕනෑ. ධර්මයක් පිළිපදකොට පවතින්නට ඕනෑ. එතකොට හොඳ උපාසක කෙනෙක් හොඳ උපාසිකා කෙනෙක් ධර්මයේ පිළිපදකොට පවතිනවා. ඒ කියන්නේ මේ ධර්මයේ පිහිට හැර වෙනත් පිහිටක් මට නැහැ කියන අවබෝධය මත පිහිටා වැඩ කරනවා. ඒ අවබෝධය මත පිහිටා වැඩ කරනවා වගේම පින්වත්නි ධර්මානුකූලව තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න උත්සාහ කරනවා. ධර්මානුකූලව තමන්ගේ ජීවිතය සකස් කරගන්නට උත්සාහ කරනවා. තමන්ගේ දූ දරුවන් සකස් කිරීම, ගෙදරදොර සකස් කිරීම, ඒ වගේම අඹුදරුවන් සකස් කිරීම, ව්‍යාපාර සකස් කිරීම, මේ හැම දෙයකටම ධර්මයේහි අවශ්‍ය තරම් උපදේශ තියෙනවා. මොන තරම් වටිනා ධර්මෝපදේශ අපේ දියුණුවට අපේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තිබෙනවාද. දැන් මේ බණහන ඇත්තෝ කල්පනා කරලා බලන්න අඩු මාසයෙන් ගෙදරක් යහපත්ව පවත්වාගෙන යාම සඳහා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එන සරල සූත්‍ර දේශනා මහා ගැඹුරු දේවල් නෙමෙයි සරල සූත්‍ර දේශනා ඔබ භාවිතයට අරගෙන තියනවාද? සමහර වෙලාවට මේ වගේ සරල සූත්‍ර දේශනාවක් ගැන හිතන්නේ හැබැයි
සතිපට්ඨාන සූත්‍රය ගැන ලොකුවට කල්පනා කරනවා. ඒක හොඳයි, ඒක අවශ්‍යයි. හැබැයි සතිපට්ඨාන සූත්‍රය ගැන විමසන්න යන්න පෙර ඔබ ඔබේ ගෙදර සකස් කරගෙන තියෙනවද ධර්මයෙන් කියලා බලන්න. ඒකට නිකමට මම ඔබට කියන්නේ අංගුත්තර නිකායේ කුල සූත්‍රය ලිංගක් විමසල බලන්න. ඒ සූත්‍රයට අනුව බුදුහාමුදුරෝ දේශනා කරනවා නත්තං න ගවේසanti. ඒ කියන්නේ නත්තං කියන්නේ නැසුණු දේ, විනාශ වුණු දේ. ඒවා න ගවේසanti, නැවත සොයාගන්නට කවුරු හරි කෙනෙක් බේසෙන්නේ නැත්තම්. ඒ කියන්නේ ඉදිනදා ඉදිනදා විනාශ වෙන දේ, වැය වෙන දේ නැවත නැවත උපයා ගන්නට කෙනෙක් වෙහෙසෙන්නේ නැත්නම් කවදාවත් ඒ ගෙදර ශක්තිමත් ගෙදරක් වෙන්නේ නැහැ. හොඳ පදනමක් වැටෙන්නේ නැහැ. පැවැත්මක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙම දැන් පරිභෝජනයට ගන්න දේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් භාවිතයට ගන්න පෙන මිල මුදල් වෙන්න පුළුවන්, ධන ධාන්‍ය වෙන්න පුළුවන්, වෙන කවර දෙයක් හරි වෙන්න පුළුවන්. නැසුණු දේ, විනාශ වුණු දේ හැම වෙලාවෙම නැවත උපද්දවා ගන්නට, උපයා ගන්නට මාර්ගය ගන්න ඕනේ. අන්න ධර්මයේ භාවිතයට ගැනීම. ඒක රටකට පවා, ආයතනයකට පවා වටිනා දර්ශනයක්. නත්තං න ගවේසං. එහෙම හොයන්නේ නැත්නම් ඒ ගෙදර පිරිනව කියලා තමයි බුදුහාමුදුරු දේශනා කළේ. දෙවෙනි එක ගින්නම් න පටිසංකරොන්ති. ඒ කියන්නේ දිරාගියදී පිළිසකර කරන්නේ නැත්තම්. දිරාගියදී පිළිසකර කරන්නේ නැත්තම් බලන්න ගෙදර කඩාවැටෙන්නේ නැද්ද, පිරිහෙන්නේ නැද්ද? අපිට පේනවා මහා සතිපට්ඨාන සූත්‍රයේ හොය හොයා සති ගණන් බණ භාවනාවට යනවා ගෙදර කඩන් වැටේ. ගෙදර පිළිසකර කරගන්නේ නැහැ. හැම වෙලාවෙම මතක තියාගන්න, හැම වෙලාවෙම අපි මේ ප්‍රතිසංස්කරණ කියන කාර්යය අපිට අවශ්‍යයි. අපේ ජීවිතයටත් ඕනේ ප්‍රතිසංස්කරණය, ගෙදරටත් ඕනේ ප්‍රතිසංස්කරණය. ගෙයක් හැදුවට පස්සේ ඒක කාලයක් පවතින්නේ. ඒකට අවශ්‍ය නඩත්තුව කරන්න ඕනේ. දැන් අපේ රට දිහා බැලුවොත් වෙන්නේ විශාල වියදම් කළ ආයතන හදනවා. හැබැයි නඩත්තුව නැහැ. එතකොට මොකද වෙන්නේ? ඒක එක්කෝ කඩන් වැටෙන්න පටන් ගන්නවා, ඒක වතුර උතුරනවා, එහෙම නැත්නම් විදුලිය කාන්දු වෙලා ගිනි ගන්නවා. සමහර වෙලාවට වහල පිළිසකර කරේ නැත්නම් දෙමෙන්න පටන් අරගෙන එතන ඉඳලා කඩන් වැටෙන්න පටන් ගන්නවා. කොන්ක්‍රීට් එකෙන් එන වතුර හරියට කළමනාකරණය කරගෙන නැත්නම් පීල්ලෙන් ගලාගෙන එන වතුර හරියට කළමනාකරණය කරගත්තේ නැත්නම් ඒ ඔක්කම විනාශකාරී දේවල්. එක උළු කැටයක් කොළඟට බිමට වැටුණා නම් වහාම අපි දෙවෙනි දවසේ දෙන්න උළු කැටේ නොතිබ්බොත් බලන්න එතනින් වහල දිරන්න පටන් ගන්නවා. එක උළු කැටයක් වැටුණු තැනින් තව උළු කැට වැටෙන්න පටන් ගන්නේ නැද්ද? ඒ විදිහට මුළු ගේ මොළුවට කඩා වැටෙනකන් දන්නේ නැහැ නේද? ඒකයි බුදුහාමුදුරු දේශනා කළේ යම් කිසි වතුර ටැප් එකක වතුර බිඳුව බිඳුව ගලාගෙන යනවා නම්, ඒක නොදැක්ක වගේ ඉන්නවා නම්, ඒක කමක් නැහැ කියලා හිතාගෙන ඉන්නවා නම්, ඒක පිරිහීමේ ලක්ෂණයක්. පිරිහීමේ ලක්ෂණය තුළ වහා මේක ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ. බලන්න අපේ සමහර ආයතනවල වැසිකිලි කැසිකිලිවල කොයිතරම් මේ වගේ ප්‍රතිසංස්කරණ ඒ වෙලාවට නොකිරීම නිසා මහා පරිමාණයෙන් කරන්න යාම නිසා ඇතිවන විනාශ කොච්චර තියනවද? එතකොට පාරක් කොටක් වුණත්, බෝක්කුවක් පාලමක් වුණත් එහෙමයි. ඩිංග 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 කැඩෙනකොට ඒක හදන්න නැතුණා මහා පරිමාණයෙන් ඒවා වෙනුවෙන් දායකත්වය සිද්ධ කරන්න වෙනවා. ඒ වගේම අපරිමිතා පාන භෝජනා වොන්ති. ප්‍රමාණයේ ඉක්මවා තමන්ට දරන්න බැරි වැය දරනවා නම් කෑම බීම, පාන භෝජනා කියන්නේ මෙතන ආහාර පාන වෙන්නේ, කෑම බීම වලට දරන්න බැරි තරම් වැය දරනවා නම්, ඒ කියන්නේ තමන්ගේ ආදායමට සරලන ලෙස තමන්ගේ කෑම වේලපවා සකසා ගන්න පුළුවන්. සමහර විට ගෙදරදී අඩු වියදමකින් ආහාර වේලක් සකසා ගන්නට පුළුවන්කම තියෙද්දී ශාල මුදලක් දීලා සමහර විට හොටෙල් වලට ගිහින් කන්න හරි
සමාජයට ඔය ඩෙලිවරි කරන වාහන වලින් කෑම ගෙන්වා ගන්නට හරි සමහර අය හදිස්සියකට කලාතුරකට කරන එක නෙමෙයි මේ කම්මැලි කමට කරනවා නම් කම්මැලි කමට අන්න ඒක සම්පූර්ණයෙන්ම බෞද්ධ විරෝධී එතන උපාසක උපාසිකා භාවය නැහැ ඒ නිසා Taman ee deewal kalamana karaney karaganna one hemadi ee kalamana karaney karaganeema tulin apata yahapath gedarak hadaganna අනිත්‍යක තමයි දුස්සීලේන උත්‍යාවා පුරිසේනවා ආදිපත්‍යේ තපින් ගෙදර ප්‍රධානියා ඉස්සියාගේ පුරුෂයා හරි දුසිල්වත් දුරාචාර හරියට ගෙදර කලමනා කරගන්නේ දන්නේ නැති දුස්චරිතරට පෙළඹිච්ච එවැනි කෙනෙක් නා එවැනි කෙනෙක් ප්‍රධානත්වය දරන ගෙදරක් වුණත් ආයතනයක් වුණත් පැවතින්නේ නැහැ කියන එක තමයි බුදුහාමුදුරන් දේශනා. ඒ නිසා මේ සීලාචාර කෙනෙකුගේ ප්‍රධානත්වය ගැනීම. ඒ කියන්නේ ගෙදර ප්‍රධානියා ගෙදරක් ගැන අපි කතා කරන නිසා ගෙදර ප්‍රධානියා අනිවාර්යයෙන්ම සීලාචාර කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඔන්න බලන්න කම්ම ධම්මං සරණං ගච්ඡාමි කියවට වැඩක් නැහැ. කම්ම ධම්මං සරණං ගච්ඡාමි කියලා උඩ බලාගෙන කියලා වැඩක් තියෙනවා. ඒ ධර්මය මා සරණ යනවා කියලා කියන්නේ ඒක මගේ ජීවිතයට පිහිට කොට පවතිනවා ඒක මම අවබෝධයෙන් මගේ ජීවන ප්‍රතිපදාව සකසා ගන්නට මම භාවිතයට ගන්නවා ඇත්තටම අපේ රටේ මිනිස්සු හරිම අනවබෝධයෙන් තමයි මේ ධර්මය ගැන තියෙන ප්‍රශ්නය අනවබෝධයෙන් ධර්මය ගැන සාකච්ඡා කරන්නේ අනවබෝධයෙන් ධර්මයෙන් සරණ යන්නේ ඒක හරි භාවිතයකට ගන්නේ නැහැ එතකොට තුන්වෙනිම මහානාමට බුදුහාමුදුරු දේශනා කළේ සංඝං සරණං ගතෝ හෝති සංඝයා සරණ යන සංඝයා සරණ යන එතකොට සංඝයා කියලා කියන්නේ ඔබට පින්කෙත පුණ්‍යක්ෂේත්‍රය ඒක මේ සංස්කෘතියේ තියෙන උතුම් පිළිගැනීම අපි හැම වෙලාවෙම කියනවා ඕනෑම උපාසක උපාසිකාවකට ලෝකෙ ඉන්න හොඳම කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙන්න ඕනේ භික්ෂූන් වහන්සේ තමන්ගේ කුල දේවතාවන් වහන්සේ පැරණි සමාජ කිව්වේ කුල දේවතා කියලා කියවනේ කුල දේවතාව කිව්වේ තමන්ගේ කුලයෙහි දෙවියා පරපුරේ දෙවියා ගෙදර දෙවියා ඒ කියන්නේ මම හිතන්නේ එක් අවුරුද්දකට සැරයක්වත් ඔබේ ගෙදරට භික්ෂූන් වහන්සේ කෙනෙක් වඩමවා ගන්න නැත්තම් මොකක් හරි දෙයකට හිතලා බලන්න මොනතරම් කිස්මාද තියෙන්නේ පුංචි දෙයක් ඇති ඔබේ දරුවෙකුගේ උපන්දිනයක් හෝ වේවා කෙනෙකුගේ අනුස්මරණීය අවස්ථාවක් වේවා එක හාමුදුරු කෙනෙක් නිවසට වඩම්මාගෙන එන්න ගෙදර ලස්සනට පිරිසිදු කරන්න පාවාඩයක් කියලන්න දෙපා සෝදලා පිළිගන්න පුංචි ආහාර ටිකක් හදලා උන්වහන්සේට පිළිගන්නන්න වළඳවන්න ඔක්කොම ටික බිම වාඩියල උන්වහන්සේගෙන් පිළිච්ඡතාවක් අහන්න බණ ඩිංගක් අහන්න පිරිත් නූලක් මැදගන්න ප්‍රශ්නයක් අහලා උත්තරයක් අහගන්න පැය භාගයක් එක පැයක් අවුරුද්දකට එක සැරයක් දැහැමියෙකුගේ ගෙදර එහෙම කරගන්න පුළුවන් නම් බලන්න කොච්චර ලක්ෂණ උපාසක උපාසිකාවක් බවට පත් වෙන්න පුළුවන් ඒ නිසා බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ කියලා කියන්නේ මේ කතාවත දරාගෙන ඉන්න ඕනම කෙනෙක් තේ දක්ඛිනේඤ්ඤා සුගතස්ස ශ්‍රාවකා හේතේසු දින්නානි මහප්පලානේ තම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඔක්කොම දක්ෂිනාදය උතුම් ගුණ සමුදායකින් පිරිලා උන්වහන්සේලාට ඕනම දෙයක් දීලා හිත සනසා ගන්න පුළුවන් සකසා ගන්න පුළුවන් උසස් ආනිසංස ලබන්න පුළුවන් ඉතින් ඒ නිසා අද මගේ දේශනාව තුළ මා ඔබට ගොනු කරන්න උත්සාහ කළේ දෙවියන්ගෙන් වැඳුම් ලබන විචාරශීලී මිනිසෙක් නම් ඒ විචාරශීලී මිනිසයා තෙරුවන් පිහිට කොට ජීවත් වෙන කෙනෙක් වෙන්න ඕනේ තෙරුවන් පිහිට කොට ජීවත් වෙනවා කියලා කියන්නේ මේ ලෝකයේ බෞද්ධයෙකුට ලබන්න තියෙන උතුම්ම උපාධි නාමය උපාසක උපාසිකා කියන ගෞරව නාමයට සුදුසෙක් වෙන්න ඕනේ අපේ සමාජයේ ඉන්නේ බොරු උපාසකලා බොරු උපාසිකාවෝ එහෙමයි නෙමෙයි හැංගීමෙන්ම අවංකවම අවබෝධයෙන්ම බුද්ධ කාලේ හිටිය චිත්ත බ්‍රහපතියා වාගේ
බුද්ධ කාලේ හිටිය කොච්චුත්තරාව වාටි අන්න ඒ වගේ හොඳ උපාසක උපාසිකාවන් මෙන්න උත්සාහ කරන්න අද දවසේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ ඔබ හැම දෙනාටම මේ ඔස්සේ හොඳ දැහැමි උපාසක උපාසිකාවක වෙන්නට ශක්තිය ලැබේවා සම්මා දිට්ඨිය පහළ වේවා අද ධර්ම දේශනාව සඳහා දායකත්ව උසලා තිබෙන්නේ යප්පිල භෝගමුව පදිංචි දැනට කුවේටි සේවයේ නියුතු කේ.අයි. සමන් සේනාරත්න මහත්මයායි අරමුණ ලෙස තබාගෙන තිබෙන්නේ අභාවයටපත් කේ.අයි. සුවාරිස් සිඤ්ඤෝ පියානන්ටත් සිය බිරිඳගේ කිරි අම්මා වන උක්කුමණිකා මෑණියන්ටත් හා මියගිය සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදන කිරීම සඳහායි එබැවින් ක්‍රේටි සේවයේ නියුතු කේ.අයි. සමන් සේනාරත්න මහත්මයා බලාපොරොත්තු වෙන පරිදි තමන්ගේ ඒ මියපරලෝස පත්වූ පියාණන් ඇතුළු සියලුම දෙනාට මේ පුණ්‍ය මහිමේ හිමි වේවා ඒ අය මේ පින් අනුමෝදන්ව සුවපත් වේවා නිවනින් සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඒ වාගේම සුජීවත්ව සිටින ආර්.එම්. සෝමා රාජපක්ෂ හා පී.එම්.ඒ. දිසානායක යන මවරුන්ටත් කේ.ඒ. ජයසේන පියාණන්ටත් කුවේටි සේවය කරන කේ.අයි. ලංකාතිලක ලොකු අයියාටත් කේ.අයි. සරත් සේනාධීර පොඩි අයියාටත් පවුලේ හැමදෙනාටමත් ඥාතීන්ටත් නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරන්නටත් ගරු දේශකයන්න් වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා ඒ අනුව ඒ සියලුම ප්‍රාර්ථනා සියලුම බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා සමුද්ධිමත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා